මුල්කාලේදී දරුවන් හදා ඔවුන් ලොකුමාත් කොට සමගින් ජීවත්වුවත් ඔවුන් විවාහ වූ පසු එකට ජීවත්වෙන්නට බැරිවිය. මම දැන් ඉතාමත් දුකින් සිටින්නේ. දරුවන් මාව බලන්නට එන්නේ ඇති නිසා ධර්මය ඇසීමට පවා සිත එකලස් කරගන්නට අමාරුවයි. අවවාදයක් බලාපොරොත්තුවමි. මෙහෙ මයි ලොෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හේතුඵල ධර්ම ධර්මයට යටත්ව බුදුරජණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ අපි සතුටු වෙන දෙයක් සිද්ධ වෙනවනම්. තිෙනද අපි කැමති දෙයක් අපිට සිද්ධ වෙනවනම්. ඒ අපේ කුසල් සංස්කාරයක් විපාකදීමක්ක කියලා. තෙනයි. අපි අකමැති දෙයක් අපේ ජීවිතයට සිද්ධ වෙනවනං, ඒක අපේ අකුසල් සංස්කාරයක විපාකයක්. ඒක හොඳට තේරුම් ගන්නඕන. මේ මෝතේ යම් පිින්වතෙක් දෑසින් කඳුලක් හෙලෙනවා නං. ඒ කියන්නේ අපි සංසාරයේ කාටහරි කඳුලක් දීලා තියෙනවාමයි. මේ මොහොතේ යම් කෙනෙක් සතුටෙන් සිනාසෙනවනන් ඒකයන්න අපි සංසාරයේ තව කෙනෙක්ව සතුටු කරලා තියෙනවාමයි. දෙෙන්වාද. එනිසා මේ මොහොතේ දරුවන්ගේ සෙනහස අහිමිවෙච්ච යම් අම්ම කෙනෙක් තාතා කෙනෙක් ඉන්නවනම් ඒ අම්මා තාත්තා දරුවන්ගේ සෙනහස අහිමිවීම නිසා. ලබන්නා වූ දුක කියන්නේ හේතු පළධර්මයක් මයි. ඒක හොඳට තේරුම් ගන්නවොන්. හේතු පලධර්මයක් මයි. බුදුරජයණන් වහන්සේගේ බුදුරජයන් වහන්සේ අර කර්මදායාද තියෙන සූත්‍රයේදී දේශනා කරනවා. නිරේතුරුවම අපි මේ විඳින්න වූ යම් දුකක් තියෙනවනම්. අපි අකමැති දෙයක් අපේ ජීවිතයට සිද්ධ වෙනවනම්. ඒ අකමැතිදේ සිද්ධ වෙන්නේ සංසාරයේ අපි අතින් වූ වරදක් නිසා මයි කියලා. තෙරනාාද. එනිසා මේ මොහොතේ පිංවතුල්ලාට දරුවන්ගේ ආදරය අහිමිවෙනවා කියන්නේ. ඒ දරුවන්ගේ වරදක්නක් නෙමේ. ඒක හොඳර තේරුම්ගන්න ඕන. ඒක දරුවන්ගේ වරදක් නෙමේ. සමහර අම්මල තාත්තල ඉන්න අඒ අම්මල තාත්තලට දවසේ පැය විසිහතරම දරුවන් ඉතාමත් ආදරයගේ අම්මල තාත්තල රැකගන්න. ඒ දරුවමුළු ජීවිත කාලෙම කැප කරන්නේ තමන්ගේ අම්මාතාත්තාගේ රැකවරණයවඋ දෙසා ආරක්‍ෂාාව දෙසා. ඒවගේම සමහර අම්මලතාත්තල ඉන්නවා, ඒ දරුවයේ අම්මලතාත්තලට සලකන්නේ නෑ බලාකරන්නේ නෑ ප්‍රශ්ණය කරන්නේ නැහැ. ඒක දරුවන්ගේ වරදක්නම් නෙමේ ඒක හොඳට තේරුම් ගන්නු. සංසාරයේ අපි කලාවූ අකුසලයක විපාකයක් තමයි අපිටේ තනවීම මේ ජීවිතය අපට ලැබිලතියන්න. ඒක හොඳට තේරුම්ගන්න. එතකොට එහෙම ලැබනානං නිරයඇතුරුවම අපි දක්ෂවෙන්න ඕනේ අපේ අකුසලයක් මේ ක්‍රියාත්්‍රක වෙන්නේ. දැන් අපි වැඩිහිටි නිවාසක අපි දරුවන්ගේ සෙනහස අහිම වෙලා ජීවත්වෙනවනන් ඒ තමන් නිහතමානීව තේරුන්ගන්න ඕනේ තමන් සංසාරයේ තමන් අතින් වුණාව වූ අකුසලයක් කියල්. එතකොඩේ අකුසලේ විපාකට එද්ද. අපි ඒ අකුසලේ නිසා ගැටෙනවනන් ඒ ගැටන හිත නිසා අපි අකුසලේ නිසාපි තව අකුසල් කරගත් අවාසනාවන්තෙක් බවටයි පත්වන්න. ඒ කොඳට තේරුම් ගන්නවන්. එනිසා කොයිම වෙලාවවත්. තමන්ට දරුවන්ගේ ආදරය ආහිමි වුනා පෝෂණය අහිමනා කියලා දරුවන් කරේ දේශයක් ඇති කරදන්න එපා. දරුවන් කරේ දේශයක් ඇති කරගන්න එපා. දරුවන් සමක ගැටෙන්න්නේයන්න එපා. මොහද ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආනන්තරයේ පාපකර්මයන් දේශනා කරනකොට බුදුරජන් වහන්සේ මේ ආනන්තරයේ පාපකර්මයන් හැටියට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම පළවෙනුව දේශනා කරන. දෙවැෙනුව රහතන් වහන්සේ මැරීම කියීන කාරණය දේශනා කරනවා. තුන්වුව බදුරජයන් වහන්සේ අම්මාතාත්තා මැරීම කියන කාරණය දේශනා කරනු. නමුත් වර්තමාන සමාජයේ බෞද්ධ පිංවතුන් ඇතින් මේ අම්මා තාත්තාාව මරනවා කියන කාණය සිද්ධ වෙන්නේ නැ ඒ හොඳට තේරුම් ගන්නවා. නමුත් අම්මාතාත්තලාව මානසිකව මරාධානවා කියන කාරණය අපේ දරුවතින් සිද්ධ වෙන සමහර දරුවතිින්. තේනාද. එතකොට අම්මා තාත්ථාව මානසිකව පීඩනයට පත්කරනවා කියෙන තැනදී දරුවන්ට බලවත් වූ අකුසලයක් සිද්ධ වෙන. බලවත්තුූ අකුසලයක් දරුවන්න්න සිද්ධ වෙනවා. එනිසා දරුවන්ගෙන් දෙමාපියන්ට යම් අසාධාරණයක් වෙනවන කොයිම වෙලාකත් දෙමාපියෝ දරුවන් උදෙසා ඊට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මොකදී ප්‍රතිචාර දක්වදදිී දරුවන් තව තව දෙමාපියන්න එක ගැටනස්භාවයට එනකොට සමාරවිට තමන් දසමාසයක් කුස දරග හිට දරවා. තමන්ලේ කිරිකරල පොයපුු දරුවා බරපතල අපායගාමී අකුසල් කලා යනවා. ඒ හොඳට තේරුම් ගන්නවා. මේ මොහොතේ අපිට දරුවා නොසලෙකුවත්ඒේ නොසලකන්න අපේ අතීත අකුසල් සංස්කාරයක් නිසා එ නිසා ඒ අකුසල් සංස්කාරය අපේ තුළින් සකස් වනාවූ හේතුවක් කියලා දැකලා නිරේතුරුවම තමන්ගේ දරුවාට මෙත් සිත පතුරුවන්න කෙලා බද් භක්ෂුවක් හෙටරීමමට කියනතින්. තේෙනද. ඒ මෙත් සිත පතුරුවන් නැතුව දරුවා සමඟ අපි ගැටෙන දිසාවට යන මොහොතක් පාසා දරුවා පෙරලා අපිත් එක ගැටෙන්නාවත් අම්මා තාත්තාට කරන මානසික හිංසනය නිසා. තමන් ලෝකෙට බිහිකරපු දරුවා අපායගාමී අකුසල් සිද්ධ කරනවා ගන්නවා කියෙන කාරණෙහි තන දක්ෂ වෙන්නුවන්. හිතන දක්ෂ වෙෙන්න්නූන්. මොකද මේ ලෝකයේ මේ මොහොතේ අම් දෙයක් සිද්ධ වෙනවා නම් බුදුරාන් වහසේ කෙනවා ඒ සිද්ධ වෙන කොයි දේවත් අසාධාරණයක් නෙමේය කියල. අසාධාරණයක් නෙමේය කිය. මොකද දැන් අපි දකිනවා ළමා නිවාසතයනවා ළමා නිවාසොල දරුව කොච්චරඉන්නවාද අම්ම තාත්තා මෝ. ඒ ළමා නිවාසකින්න දරුව එක් කියන්නේ කවුද. පෙරජීවිතේ අම්මා තාත්තාට අකීකරු වෙච්ච දරූ. පෙරජීවිතේ අම්මා තාත්තාට අකීකරු වෙලා. ඒ අකුසල් විපාක නිසා මනුස්්‍ය ජීවිතයක් ලැබුවත් පුංචි කාලේම ඒ අම්මා තාත්තායි දරුවන්ට අහිම වෙනවා. අම්මා තාත්තාා දරුවන්ට අහිම වෙනවා. ඒ දරුවාව දාලයන්න හිතෙනවා. අනාත කරලදාන්න හිතනවා සංස්කාරපච්චයා විඤ්ඥාණන්. අතීත සංස්කාරයන්ට අදාළවයි ඒ දෙමාපියන්ට දැනීම සකස් වෙන්නේ සංස්කාරයන්ට අදාලව පුංචි කාලයේදිම දරුවවා අතහරල දාලය නවා. හෙතු පළ ධර්මය. තොඩේ අනාත නිවාසේ ඉන්න දරුවා දකිද්දි අනේ අපොයි පවු කියලා අපිට කරන්න දෙයක් නැහැ. හේතු පොළමොකොද ඒ දරුවා පෙර ජීවිතේ දෙමාපියන්ට සැලක වෙන හැ. දැ මේ ජීවිතේ ඔබේ දරුවන් ඔබලාට සලකන්න ඇත්තං බලා බලන්න නැත්තං රැකවරණය දෙන්න නත්තං එහි අකුසල් විපාක නිසා ඒ දරුවෝ ඊළඟ ජීවිතය මනුස්සාත්මයක් ලැබුවත් මවක් ලෝකෙට බිහිවෙන වෙලාවම අම්මතාත් අහිම වෙන. නැතල් ළමා වයසිදිම අම්ම තාත්තාත හැරලදානු. ඒ දරුවන්ට නැවත අම්මා තාත්තා කෙනෙක්ගේ රැකවරණය ලැබෙන්නේ නැහ. රැකවරණය ලැබෙන්නේ නැහැ.ඒො දම්බල නර බොයිලර් කුල් පටවන්න බයිල්ලර් කුල් පටියකුට කවදකොත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් න්නවාද අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නැහැ. අර ගම් කකුල් පැටියෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ින් වයගොල් ඒගොල්ලට පනු අහුල කන්න දෙනවා. නමුත්තර බොයිලර් කුකුල් පැටියට අම්ම කෙනෙක් තාත්කෙනෙක් නැහැ එයා උණුසුමෙන් තමයි ලෝකෙට බිහිවෙන්නේ. ඇයි ඒ, පෙරජීවිතයේ අම්මා තාත්තාට වේදනා දුන්න නොසලකපු දරුවෝ. දැන් අපේ රටේ තමයි දෙමාපියන්ට සැලකීම කියෙන කාරණය මෙ තින බටහිර රටවල්ල දෙමාපියන්ට සැලකීම කිය කාරණය ඉහල තැනක නැහැ. එනිසා එවැනි අය නැවත උප්පත්තින් සකස් කරගන්නකොට අම්මා තාත්තාගේ රැකවරණය අහිමවෙලා උපත්තිය සකස් කරගන්න. ඒ නිසා පිංහතුල්ලා නිරේ තුරුවම දකින්න ඕනේ අපි මේ වෙලාවේ වැඩිහිටියෝ හැටියට අපිට දරුවන්ගේ රැකවරණය නොලැබෙන්න්නේ ආසිරිවාදය නොලබෙන්නේ අපි කලාාවූ අකුසල් විපාකයන් නිසාමයි. මේ ජීවිතය සමහරවිට ඔබලා ඔබලාගේ දෙමාපියන්ට නොසලකන්න ඇති. හොදට හිතල බලන්න මේ මෝතේ ඔබ දරුවන් නිසා පිීඩාපත්වෙන අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නම් ඔබ හොඳින් හිතන්න. ඔබේ අම්මාතාත්තාට ඔබ හොඳින් සැලකුවාද කියන කාරණය. එතනැද ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙනවා නම් එහි අකුසල් විපාකයක් වෙන්න පුළුවන්, ඔබ මේ මොහොතේ අත්විඳින්නාව වූ මානසික වේදනාව. ඔබ මේ ජීවිතයේ අම්මාතාත්තාට හොඳින් සලකපු කෙනෙක් නම් එනම් පෙරජීවිතයේ ඔබ දෙමාපියන්ට දැක්කූ නොසැලකිල්ලෙන් ලැබෙන්න්නවූ අුසල් විපාකයක් වෙන්න පුළුව. එ නැත්තන් කොතනකවත් ඔබට දරුවන්ගේ රැකවරණය අහිමේ කියන්නේ දරුවන්ගේ පමණක් වරදක් නං නෙමේ. දරුවන්ගේ පමණක් වරදක් නෙමේ. ඒ සංසාරයේ අපේත් වරදක් කියන කාරණය අපි දකින්න ඕනි. අපේත් වරදක් කියන කාරණය දැල් අපි මේක නවත්ත ගන්න වෙනවා. මොකොද මේ සංසාරයේ මේ එන්න වූ ගැටුම අපි ඉදිරියට අරංගයෝත් තවතව ගැටිලා මේවා බලවත් අනතුරු කලා යනවා. දැම් බලන සමහර සත්තු ඉන්නවා එයා දාන පැටියයාම මරාගෙන කනවා. ඒ අම්මම පැටිය මරාගන කනවා. පූස් පැටියෙක් පූසෙක් පැටියෙත් දැම්මා මේ අම්ම සහරයට පටියෝ රාගන කනවා. ය සරුපයින් කිමුලන්ගේ සත්තු ඒගොල්ලන්ගේ පටිය ඒගොල්ලම මරාගණ කනවා. මොකක්ද මේ මව දෙමාපිය දරුවන්ගේ අරගලෝල උච්චම අවස්ථාවතමයි ඔය ඇදිලයන්නේ. උච්චම අවස්ථාවතම යෝ ඇදිලයන්න. එනිසා මේ මොහොතේ පිංතුල්ලා දරුවන් තුළින් යම් මසාධාරණයක් දකිනවනං ඒ දකින ඒ හිත හැම වෙලාම පංහතුනේ සුවපත් වේවා කියලා හිතන දක්ෂවෙන්.ඒ හොඳට තේරුම්ගන්න. මොකද ඔබලා දරුවන් සමක ගැටන මොහොතක් පාස දරුවන් ගැටීමට ගියොත් අර වගේ බරපතල ආනන්තරිය පාපකරමයට අඩුවෙන්න්න වූ බරපතල අකුසල් දරුවන්ට සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය ඔබේ අකුසල් විපාකට එද්දී. ඔබඒ අකුසල් නිසා ගැටෙන හිතක් සකස්කර ගත්තොත් අකුසලය නිසා තව අකුසල් රැස්කර ගන්නාව කෙනෙක් බවටයි පත්වන්න. තව අකුසල් රැස්කර ගන්න කෙනෙක් බවටයි පත්වෙන්. එනිසා ඔබලාගේ හිතේ නිකං හෝ දරුවන් පිළිබඳයම් පුංචිහෝ වැරජිත් සිතුවිල්ලක් ඇතිවෙනවනම් ඒ සිතුවිල්ල ඇතිවෙන මොහොතක් පාසා සුවපත්වේවා කියල දකින්න. සුවපත්වේවා කියල දකිින්. ඔබ දස මාසයක් සේ හොවාගණීටිය දරුවෙක් ලටික කිරිකරලපෝපු දරුවෙක්. මේසා අම්මල ඉන්න ලෝකයක් තුළේ දරවා ඔබේ මවකුසටාවේ හේතුඵල ධර්මයක් නිසාමයි ඔබේ සංස්කාරයට ගැලපෙන දරුවා නිසාමයි. එනිසා නිරේතුරෝම අපි දක්ෂවෙන්න ඕනේ දෙමාපිව හැටියට දරුවන්ගේ වැරදි දැක්කත් දරුවන්තුලින් අසාධාරණයක් සිද්ධ වුණත් ඒ අසාධාරණයට ඔබ අසාධාරණයක් කර යන්න එපා. ඒමකළො දරුවන් ඉන්න තැනට දෙමාපියන් වන අපිත් පත්වෙනවා ඒ හොඳට තේරුන්ගන්න. එනිසා මොන්න වැරැද්දක් දරුවන්ගේ නසාධාරණයක් සිද්ධ වුණාත් ඒ සිටවිල්ල සකස්වෙන මොහොතේම සුවපත්වේවා කියලා දකින්න. තිේන්නාද. ඒ සුවපත්වේවා කිය දකිද්දි රැස්වෙන්න වූ කුසලය තුළින් සමහරවිට ඔබේ තින කුසල් යටපත්වෙලා යන්න පුලො තේාද. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දර්ුවෙක් ඉපදුනායි කියලා කියන්නේ දුකක් ඉපදුනායි කියන කාරණය තේරද. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂවෙන්න ඕනේ. තමන්ට උනාවූ මේ අසාධාර්නය තුළින් ධර්මය මතු කරගන්නයි යොබ දක්ෂවෙෙන්න්නවා. ඒක තේරුම්න්ගන්. තමන්ට වෙච්ච මේ අසාධාර්ණය තුළින් ඒ අසාධාර්ණයට ගැටිලා අධර්මය මතුකරගන්නවා නෙමේ. අධර්මය මතු කරගත්ව අප අවාසනාවන්තයි. එනිසා තමන්ට මේ මතුුණ වූ තත්ත්වය තුළ ධර්මය මතු කරල ගන්න. ධර්. ධර්මය මතු කරල ගනින්න කොහොමදා පිහිතන්න ඕනේ දරුවා කියන්නේ දුකක් නං. තෙන්න්නද දරුවා කියන්නේ දුකක් නං, මං මේ බවගමනේ ලබන අවසාන දරුවයි මේ ලැබුවකිෙන කාරණය අධිෂ්ඨානයක් ඇති කරගත්. මං මේ බවගමනේ ලැබවා වූ, වස්සාන දරුවයි ලැබුව කියෙන කාරණය මේ ජීවිතය ලැබුව කියෙන කාරණය තිීන්දු කරගන්න. මොකද බුදුරයන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ම සංසාරයේ දරුවන් උදෙසාහලු කඳුලු මහසාගරයේ ජලයට වැඩී කියලා. එකගෙන තමන් දරුවන් හදලා දරුවන් උදෙසාහිලු කඳුළු මහසාගරයට වැඩී කියල බුදුරයන් වන්සේ දේශනා කරනු. ඒසා සංසාරයේ දරුවන්න්න අප හදල තියනවා. ඒසා සංසාරි. ඒ හදපු දරුවන් සා අපි කල්ප ගණන් සතරාපායන්ට වැටල දුක්විඳල තියෙනු. ඒ දරුවන්න එක් රණ්ඩු වෙන්න ගිහිල්ල අසාධාර්මය ගැන කතා කරන්න ගිහිල්ලා. ඒ දරුවන්ට දවේශ කරලා කල්ප ගනන් දරුව නිසා අපි සතරාපායට වැටලතියනවා. දරුවන්න පෝෂණය කරන්න හම්බු කරන්න ගිහිල්ලා මුදල් හෝය එන්න ගිල්ලා සිල්පදබිද ගැන කල්ප ගණන් අපි සතරාපායට වැට ති න. එහෙම වැටුනෙ ලාවේ අපි හෙළවාවූ කඳුළු මහසාගරයේ ජලට වඩා වැඩි කියෙලායි බුදුරජන් වහන්සේ දේශනා කරන්න. ඒ නම් පින්හතුන දරුවන් නුදෙසා මේ මොහොතේ හඬලා ඒ කඳුළු සාගරයට තවත් කඳුළු බාල්ධයක් එකතු කරලා අපි මැරිලා යනවනං ඒ ජීවිතය අර්ථයක් නැහැ ඒ හොඳරතේරුන්ගන්. සංසාරයේ දරුවන් නුදෙසා හෙළු මේ කඳුළු සාගරේම ඔබට පුළුවන් මේ ජීවිතය හිඳලදාන්න. ඒ හිදන්නේ කොහොමද දරුවා කියන්නේ දුකක්නං මං මේ බවගමනේ ලබන්න වූ අවසාන දරුවයි මේ ලැබුවකින් අධිෂ්ඨානයට එන්න. දරුවා කියන්නේ දුකක්නං නැවත දරුවන් එපාය කියන තැනට එන්න. කියලා දරුවා කෙරෙයි සකස්වෙන තුෂ්නාව උපාදාානය සකස්වෙන මොහොතක් පාසා ඒහිතා අනිත්‍යයි කියලා දකින්න. දරුවා කෙරේ තියන තුෂ්ණාවෙන් බැහැරවෙන්න ඒ බැහැරවෙන මොහොතේ පින්වතුනී ඔොබ නැවත ලෝකෙට දරුවන් නොහදන සෝවාන් පලට පත්වෙච්ච අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන මාර්ගය ඔබ මතුකරගත්ත වෙනවා. එතනින් මෙහා විසඳමක් නෑ මේකට. ඒ හොඳට තේරුම්ගන්නවා. දැන් ඉස්සරහාට එන්න ර් මුර්ග සඥඥාව කියන කාරණය අනාගතය සක්ස්්‍යවා කියලා බුදුරජන් වහන්ේ දේශනාරන්න. මෙහෙම ිහිල්ල ිහිල්ල නුසයා මුර්ගී හැියට හැස දෙෙනවා කිෙන දුුසීල භාවය නිසාම. එවැනි සමාජ දරුවන් දෙමාපියන් අතර සම්බන්ධය කියන්නේ බොහම හීනවූ දෙයක් බොහම දුරුවල වූ දෙයක්. එවැනි කාලෙක දරුවනුත් දෙමාපියනුත් කවදක්වත් දරුවන් නිසා දෙමාපියන්ට සතුටු වෙන්න පුළුවන් අනාගතයක් ඉදිරියේ දයෙන්නේ නැහැ. දෙමාපියන් නිසා දරුවට සතුට වෙන්න පුළුවන් අනාගතයක් ඉදිරියේ දයෙන්නේ ඇමකොද දුස්සීල භාාවය විසින්. අකුසල් මූලය විසින් මේ සියලුම සම්බන්ධතා දෙදර්ලදානව කියල බුදුරන්ේ දේශනා කරනු. එනිසා පින්වත් ඔබ දක්ෂවෙන්න මේ මොහොතේ ඔබට විපාක දෙන්නේ අකුසල් විපාකයක් වනත්. ඒ අකුසලය තුළින් ලෝකේ ශ්‍රේෂ්ටම විදක්ශනානුවන මතුකරගන්න ඔබ දක්ෂ වන්න. එනිසා දරුවා මතක් වෙන මොහොතක් පාසා, දරුවා මට අසාධාරණයක් කළහයි කියෙන මොහොතක් පාසා. දරවා මාව බලන්න එන්නේ නෑ කියල සකස් වෙන මොහොතක් පාසා. ඒ හිතා අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින මොහොතේ ඔබ නැවත දරුවන් නොලබන උතුම් සෝවාන් පලට පත්වෙච්ච මාර්ගඵලලාබි දෙවියෙක් දිව්‍යාංගනාවක් වීමට අවශ්‍ය සාධක ඔබ සකස්කරගන්න. ඒක තේරුන්ගන්න. ඒ සකස්කර ගැනීම තුළ ඔබත් අකුසලයෙන් ගැලවෙනවා. ඒවගේම දරුවාට මෙස් සිත පැතරීම නිසා දරවාත් අකුසල් රැස්වෙන ස්භහාවෙන් ගැවෙන. ඒ හොඳර තේරුන්ගන්න ේෙන්නත්. ච්චදේ හපදදු දෙසා ගලප ගන්න අපි දක්ෂවෙන්න දැන් වෙච්චද වෙලයිඉවරයි. එ තොට වෙච්ච දේ ගැන අපි අඩා අන්ඩා ගැටි ගැටී පසුැවී පසු ැව ඉන්න අනම් අපි තුර ධර්මයක් වැඩෙන්නේ නැහැ. ගැටන හිතක් කියන මොකක්ද පංච නීවරණය. අඩන හිතක් කියන්නේ මොකක්ද පංච නීවරණය. එයතර පංච නීවරණ සකස් වෙන හිතක කවදක්වත් ධර්මයක් සකස් වෙන්නේ නැහැ. එනිසා කොතනකත් පංච නීවරණ වැඩෙන තැනට යන්නා දරුවන් නිසා. දරුවන් නිසා සප්්‍ර බොජ්ජංග වැඩෙන තැනට ගන්න. සප්්‍ර බොජ්ජංග වන අන්න සතිය සීය මතුකරගන්න. බුදුරජයන් වහන්සේ දේශනා කරනවා සතිය සහය මතුවෙන්නේ කොහොමද කල්්‍යාන මිත්‍රාශ්‍රය, සද්ධර්මශ වනය නුවනින් වෙනේ කිරීම තුළ. අන්න සද්ධර්ම ශ්‍රවණය නුවනින් මෙෙනී කිරීම තුළ සතිය සීය මතුකර ගත්ත තැන ඉලකට මොකක්ද සකස්වෙන්නේ. සති සම්බෝදජ්ජන්ගේ සකස් වුන තැන ඉලකට මොකක්ද සකස් වෙන්නේ ධම්ම විදිය බොජ්ජන්ගේ. දම්මවිතිියය බොද්ජන්ගේ දයන්නයා සතියෙන් සිහියෙන් දැන් හිතනවා දෙවියනේ මේ මංකලා වූ අකුසලයක් මට විපාක දෙන්නේ. මගේ පුතාගේ වැරද්දක් නෙමේ මගේ දුවගේ වැරද්දක් නෙමේ. ඒගොල්ලන්ට මට නොසලකන්න හිත සකස් වෙන්නේ සංස්කාරපච්චයා වි්ඥාන. මගේ සංස්කාරයන් නිසායි ඒගොල්න්නන්ට මට සලකන්න දැනීම සකස් නොවෙන්න කෙලෙ ඔන්න දකිනව ධර්මාණුකූලපව දකිනවා. ැ අන සති සම්බෝජ්ජන්ජය තුළින් ධම්මවිචේ බොද්ජන්ගේ වඩා ගත්තා. ධම්ම විචේ බොද්ජන්ගේ තුළින් ඊීළඟට පැඩෙන්ෙ මොකක්ද. වීර්ය බොද්ජන්ගේ අන්නයා තුළ වීර්ය ඇතිවෙනවා මොකක්ද ම මීට පස්සේ මගේ දරුවාට වෛර කරන්නේ. දරවා නිසා මගේ හිතමන් චංචල කරගන්නේ නෑ. දරවා නිසාමං අකුසල් කරගන්න නෑ. දරුවා නිසාමං ගැටන හිටක් ඇති කරගන්න නෑ. ඒ අන්නයා තුළ වීර්ය දැන් සකස්සෙනවා දැම් බලන්න සප්්‍ර බොජ්ජන්ගයන්ට අදාළ ධර්මයන් තුනක් මතු කොල්ලා ගත්ත. ඒ වීර්ය තුළින් යාමකොද කරන්නේ අන්න වීර්ය තුළින්යා මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරනක් උසලේ මතු කරගන්න. ඒ ආරෙෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කන්නකොට දැන්ගේයා සීලිය ගැන හිතන්නේ, දන්ඟයා සද්ධාව ගැන හිතන්නේ. දැන්යා මෛත්‍රිය ගැන හිතන්නේ. එය දරුවට බැනැබැ දරවා ගැ හිත හිතා න්ඩන්ඩා ඉන්න නැහැ. වීර්යෙන් මේ දේවා වැඩනොකොට අන්න ප්‍රීතිය පසද්දිය සකස්වෙනයා තුළ. දැන් එයාත් සතුටෙන් ඉන්නේ. එයා ගැටෙනෙහිතක් එයාට නෑ ධර්මානුකූලුව තමන්ට වෙච්ච අසාධාරණයා ගලපදන අසාධාරනයෙන් මිදන්න කුසලේ තුළ ශක්තිමත් වෙනකොට ප්‍රීතිය පස්සද්ධිය තුළයා දැන් හැම්වෙලාම ඉන්නවා. ගැටනෙහිතක් එයාට නෑ යා උපේක්ෂාව තුළින් ලෝකය දකිනවා. අන් එතර එතැනින් තමයි පංගතුන සප්්‍ර බොද්ජන්ගයන් අපි මටතු කොල්ගන්න. අපි නරේතුරුව ගැටෙන සිතින්නං ඉන්නේ ගැටෙන සිතුවිල්ලක් පාසා පංච නීවර්ණයක් මයි අපි තුළ සකස්වෙන්. පංච නීවර්ණයක් සකස් වෙන මහොතක් පාසා අකුසලයක් අපි තුළ සකස්වෙන. අකුසල් සකස් වෙන මොහොතක් පාසා අපි ඉන්න වූ තත්ත්වය තවත තව තව දුරුවල භාවයට පත්වෙනවා. තවතව අපි ධර්මයෙන්ය ඇතට යනු. තේනාද එනිසා නිරේතුරුවම දරුවා සාධාර්ණයක් කළත් අසාධාරණයක් කලලා. සුවපත් වේවා කියළම හිතන්න. සූපත්තේ අම්මකද ඔබ දස මාසයක් කුසේ දරාගෙන හිටිය දරුවායි කෙන කාරණය හිතන්න. ඔබ ලේටික කිරිකරලදිීබපු දරුවායි කියල කාරණය හිතන්න. ඒ දරුවා මට මෙහෙම කරන්න සිද්ධ වෙන්නේ දරුවාගේ වැරද්දක් නිසාන මේ මගේ සංස්කාරයයක් නිසාමයි කලා හිතන්න. මගේ සංස්කාරයක් නිසාමයි කියල හිතලා, මගේස්කාර ම දරුවාට අකුසල් සංස්කාර රැස්වෙන තැනට ගැටීමේ දිසාවට යන්න දෙෙන් නෑකින තැනීදං. දරුවා තාරක්ෂා කරගෙන ඔබත් ආරක්ෂාවෙන අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වන්න දක්ෂවෙෙන්වූන්. දක්ෂවෙලා නිරේතුරුවම දරුවා කියෙන චිත්තේ ඇතිවෙනකොට ඒ පිරිි මඳ තුෂ්ාවනං ඇති කරගන්න එපා. මොකද මේ ලෝකයේ ඉන්න සෑම මනුස්සෙක්ම. මෙතන ඉන්න මේ හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ ලෝකය ඉන්න සෑම මනුස්සේකටම අම්ම තාත්ව වෙලා තියනවා. එක හොඳර තේරුම් ගන්නවා. දැ බුදුරජාණන් වහන්සේලා තුළ මහා කරුණාව තියෙනවනේ. මහා කරුණා ගුණේ තියන බුදුරයන්වාසේ නමකට විතරයි.ඒ මහා කරුණා ගුණේෙන් බුදුරජයන් වහන්සේ මේ මුළු ෝක සත්වයාටම එක හැන්දෙන් තමයි බෙදන්න. ඒ බුදුරජණන් වහන්සේගේ මහා කරුණාව මතුවෙන්න කොහොමද. බදුරාන් වහන්සේ පූර්වයේ නිවාසානුඋසති ඥානයෙන් දකිනවා. මේ ලෝක ඉන්න සෑම මනුස්සෙක්ම සංසාරයමට අම්ම වෙලා තාත්ත වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ ලෝකඉන්න සෑම තිරිසන්සත්වයෙක්ම, සංසාරයමට අම්ම වෙලා තාත්ත වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා දකිනවා. මේ සතරාපායේ ජීවත්වෙන සෑම සත්වයෙක්ම සංසාරයේමට ඥාතියෙක් වෙලා තිනවා කියලා දකිනවා. මේ දිව්‍ය තලවල ්‍රහ්ම තලවල ජීවත්වෙන සෑම දෙවියෙක් බ්‍රක්්මෙක්ම සංසාරයේ මට ඥාතියෙක් අම්ම තාත්ත වෙලා තියෙනවා කියලා දකිනවා. මෙන්න මේ සාංසාරික ඥාතීත්වය තුළයි. බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සකස් වෙන්න. එනම් බලන්න මේ ලෝකයේ ඉන්න සෑම මනුස්සෙක්ම මෙතන ඉන්න හැම අම්ම කෙනෙකුට තාත්තක් කෙනෙකටම දරුවෙක් වෙලා තියෙනවා. හැම අම්ම කෙනෙකට තාත්ත කෙනෙකුටම දරුවක් වෙලා තියනවා. ඒමනං. කව දක්වත් අපිට මේක දරුවෙක් නිසා තව දුරටත් අපි අකුසල් සිද්ධ කරගන්න අවශ්‍ය නැහ. තේනාදහන් නිසා නිරේතුරුව දකින්න දරුවා කියන සිත සකස් වෙනකොට. එක්ක සුවපත්වේවා කියලා කියන්නේ එක කුසලයක්. ඒ දරුවා කියෙනෙ හිත සකස් වෙනොට අනිත්්‍ය ඇයි කියලා දැක්කවොත් විදර්ශනා නුවන ඔබ සකස් කරගත් අම්මක් කෙනෙක් වෙනවා. තේනාද නමුත් දරුවා ගැන හිතෙනකොට ගැටෙන දිසාාවට ගියොත්. අඩන දිසාාව ගියොත්. ඒ ගැටනහිත අඩනහිත පංච නීවරණයක් මයි අදර්මයක් මයි අකුසලයක් මයි, අපි තුළ සකස් කරලද. අපි තුළ සකස් කරල දෙන්. තිේනද එනිසා කොයි වෙලාවකවත් දරුවාට දේශකරන්නයන්නපා තමාගේ අකුසලයක් විපාක දෙනවා කියලා දැකලා එතනදි තමන් සුවපත්වේවා නිත්‍යයයි කියල දකින මොහොතක් පාසා අපි දරුවාවත් බේරගෙන මමක් බේරුුණ අම්ම කෙනෙක් තාර්තා කෙනෙක් බවට පත්වෙනවා.